මෙම දුම් වැටි දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පාසල් දරුවන් අතර මේ වන විටත් පැතිරගොස් ඇති බව සුරාපතු දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. විද්‍යුත් දුම් වැටි අලෙවිවීම බහුලව සිදුවන්නේ මාර්ගගත ක්‍රමයටයි. මෙම දුම් වැටි ගුවන්තොටුපළ, වරාය සහ මුහුදු මාර්ග ඔස්සේ මෙරටට පැමිණෙන අතර ඒවා භාවිත කිරීම ඉතා පහසු ආකාරයෙන් සකස් කර තිබීමද විශේෂත්වයක්. මෙතන තියෙනවා මේ අතිවදීන ඔරලෝසුමක්. මේක දුම් පානය කරන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. මේක චාර්ජ් කරන්න පුළුවන්. දරුවෙකුට කියන්න පුළුවන් මේක චාර්ජරයක් කියලා. විශේෂම භයානක දේ තමයි මේ හැම එකකම එක එක රස ගන්නවලා තියෙනවා. පළතුරු වල තියෙන සුවඳ වලින් තමයි මේක රස ගන්නවලා තියෙන්නේ. තියෙන භයානකම දේ තමයි මේවට ඇඩික්ට් වෙනවා සාමාන්‍ය සිගරට් වලට වඩා වේගෙන්. ඒකෝට මේ එකක් ගත්තාම සිගරට් එකේ පාවිච්චි කරලා ඉසි කරනවා වගේ නෙමෙයි මේකේ ආයෙ රීෆිල් කරලා මේක භාවිත කරන්න පුළුවන් තත්ත්වෙම හදලා තියෙන්නේ. රත්නපුර ප්‍රදේශයේ එක ඉස්කෝලෙක දරුවෙක් මේ වගේ ද්‍රව්‍යයක් ගෙනල්ලා අනිත් පාසල් දරුවන්ට එක උගුරකට රුපියල් 20 ගණනේ ආයෙ කරලා තියෙන අවස්ථාවක්. ඉතින් මේකට හැබැයි වුණාට පස්සේ මේකෙන් බේරගන්න සෑහෙන අමාරු වෙන තත්ත්වයකට තමයි තියෙන්නේ. සමහර අය හිතනවා මේක අපේ ලංකාවේ නීති නෑ කියලා. නමුත් අපිට තියෙන නීති ප්‍රමාණවත් මේ සියල්ලම අපි අත්දඩංගුට ගන්නවා. ශිෂ්‍ය විතරන ශිෂ්‍යාවනුත් බිලිවෙමින් තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ වගේ දෙයක් දැනගත්ත ගමන් වහම අපි 19 13 ට හරි ලංගුතින සුරාපතු පරාදේශකාරයට හරි දැනුවත් කිරීම කරන අපි අදාළ නීතිම ක්‍රියාමාර්ග වහම පටන් ගන්නවා. මෙම දුම් වැටිවල බාහිර ස්වභාවය නිසා විද්‍යුත් දුම් වැටි බවට කිසිවෙකුටත් ක්ෂණිකව හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ. සුරාබදු දෙපාර්තමේන්තුවේ 19.13 ක්ෂණික ඇමතුම් අංකයේ ඇමතීමෙන් ඒ පිළිබඳව දැනුවත් විය හැකියි. මේක ඔන්ලයින් ඕඩර් කරලා ගෙදරට ආවේ පුතා කැම්පස් ගිහිපු වෙලාවක. මමමයි මේකට මුදල් දීලා ගත්තේ. මේ මං ඇහුවාම කිව්වා මේක සෙන්ට් එකක් කියලා. බැලුවාම ස්ට්‍රෝබෙරි වගේ සුවඳක් ආවා. පොඩ්ඩක් මට දැනගන්න පුළුවන් වේද ඒකත් ඊ සිගරට් සම්බන්ධ දෙයක්ද කියලා. මේ පුතාගේ කම්පියුටර් ටේබල් උඩ මේ ෆොටෝස් මම එවන ඒවා ටික තියෙනවා. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද මේ මේකත් අර ඊ-සිගරට් සම්බන්ධයෙන් තියෙන දෙයක්ද කියලා? අම්මා මේ තියෙන්නේ අනිවාර්යයෙන්ම ඊ-සිගරට් කියන වේප් එක චාර්ජ් කරන චාර්ජින් පොයින්ට් එකක්. තව දුරටත් කාමරේ හොයලා බලන්නම් මේ සමහර විට තියෙන්න පුළුවන් ඒ ඊ-සිගරට් මැෂින් එකක් තියෙන්න පුළුවන්. විශේෂයෙන් පාසල් දරුවන් සහ තරුණ ප්‍රජාවගේ මානසිකත්වයේ විකෘති කරන ජීවිතවලට භයානක තර්ජනයක් වී ඇති මෙම විද්‍යුත් දුම් වැටි මාර්ය ඇමරිකාව තුල මේ වන විටත් තහනම් කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ තහනම් කර ඇත්තේ භාවිතයට භයානක දුම් වැටි විශේෂයක් ලෙස නම් කරමින්. එවැනි පසුබිමක අනාගත පරපුර නසන විද්‍යුත් දුම් වැටි භාවිතයේ වහා මර්ධනය කිරීම සීලු දිනාගේ සාමූහික අවධානයේ යොමු විය යුතු කරුණක්.